සියටකේ මර්චන් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. ඊයේ ප්‍රථම වතාවට අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මහතා මේ 6 වෙනි පාර අග්‍රාමාත්‍ය ධුරේ දියුරුම් දුන්නන් පස්සේ පළමු වතාවට ජාතිය අමතනවා. සහ මේ අවස්ථාවේදී ඔහු කළ ප්‍රකාශයේ වැදගත්කම තියෙන්නේ අද දුෂ්කරම කාලයේ ඉදිරියටයි තියෙන්නේ කියලා ඔහු කරන ප්‍රකාශය. ඒ කියන්නේ මේ වෙලාවේ රට මුහුණ දී තියෙන තත්ත්වය සම්බන්ධයෙන් සමහරුන්ට අබමල් රේණුවක දැනුමක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ දැනගන්න. හොයන්න අපිට කාලා බීලා ඉන්න තියෙනවා නම් තෙල් ටිකක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. හැබැයි අගමැති රනිල් කර ප්‍රකාශයත් එක්ක කියන්න තියෙන කාරණා ගත්තොත් අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙන දිවයින පුවත්පතේ ගෑස් නැව්වලට ගෙවන්න ඩොලර් මිලියන 5ක්වත් නැහැ. පෙට්‍රල් තිබෙන්නේ එක දිනකට විතරයි. ඩීසල් ප්‍රශ්නය අද සිට සහනයක් ලැබේවි. ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය කිරීමේ යෝජනාවක් වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. මේ පාඩුව ගෙවන්න වෙන්නේ ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති දුප්පත් දුගී මිනිස්සුන්ට. අද ඒ කතාවත් එක්ක ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබෙන්නේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කළ තිබෙන්නේ making a special statement to the nation. රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කළ ප්‍රකාශය I will propose to privatize Sri Lankan Airlines. Total government expenditure in Sri Lanka 4 trillion වාර්තා කරනවා දවසේ. මම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා යෝජනාවක් ගෙනෙනවා. වගේම තුන් වේල කන්න පුළුවන් රටක් ගොඩනගනවා. මම බාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. මේ අභියෝගය මම බාරගත්තේ රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා මේ අභියෝගයට මුහුණ දෙන ඒ අභියෝගයේ ජය ගන්නවා. මේ වසරට සහන අයවැයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම භයානක ඇත්ත හෙළි කරයි රට වැටී තිබෙන තත්ත්වයේ ඇඟ හිරි වැටෙන භයානක ඇත්ත හෙළි කරයි කියලා මාබින් පුවත්පත වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලෙන්. ඩොලර් නැතිව තෙල් නැව් දින තෙල් නැව් තුනක් දින 40ක් මුහුදේ ඉන්නවා කියන එක අග්‍රාමාත්‍යරා අපි මෙච්චර දවස් කිව්වට මේක ඉතින් දැනෙන්නේ නැහැ. අගමැති අවිල්ල කිව්වෙන් පස්සේ මම හිතන්නේ ඒක දැනනවා ඇති සියලු දෙනාට කියලා විශ්වාස කරනවා. රටේ මොකද නිල වශයෙන් ප්‍රකාශයක් වෙනවා. අපි පුවත්පත් වලින් තොරතුරු වාර්තා කරාට උදෑසන රූපහානි වැඩසටහනෙන් තොරතුරු කිව්වට දවස් 40ක් නේ කියලා හිතනවා ඇති. නමුත් තියෙන තත්ත්වේ බෙහෙත් අර්බුදය උග්‍රයි, අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟයි, සමහර වේදනානාශක නැහැ, ජීවිතාරක්ෂක ඖෂධ නැහැ, හෘද රෝග බෙහෙත නැත්තටම නැහැ. රූපෝලින් පාලනය කරන්න නම් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් කඩිනමින් අවශ්‍ය වෙනවා. අඟහරුවාද වන විට ගෑස් වලට මුදල් ගෙවන්න පුළුවන් වෙයි කියලා ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඉන්දියාවෙන් ඩීසල් ලැබුණා කියලා ඔහු කියන ගමන් ලංකාදීපේ කියන්නේ ජීවිතයේ පරදුවට තබා හරි මේ අභියෝග ජය ගැනීම කළ යුතුයි කියලා ඔහුගේ විශේෂ ප්‍රකාශයේ. අකමැත්තේ නුනත් සල්ලි අච්චු ගහන්න වෙනවා. බිලියන 372ක් පාඩු විඳින මේ ආයතන පෞද්ගලීකරණය කරන්නේ නැත්නම් තෙල් සංස්ථාවට විදුලියට ඩොලර් 30 රුපියලක්වත් හොයාගන්න බැයි නම් මේ අද දවසේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කළ තිබෙන්නේ ඔහුගේ ප්‍රකාශයේ. එඳා ඉදිරි මාස කිහිපය සියලු දිනාටම ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක් කියන එක ඔහු සඳහන් කළ තියෙනවා. මිත්‍ර රටවල සහයෙන් ඉදිරි මාස කිහිපයේදී මේ අර්බුදය ජය ගන්න පුළුවන් කියන එක අග්‍රාමාත්‍යරයා කියන අතරතුර මගේ අරමුණ රටේ ජනතාවගේ සහ තරුණ පරපුරේ අනාගතය බේරා ගැනීමයි. පෙට්‍රල් තියෙන්නේ එක දවසටයි. විදුලි කප්පාදුව පැය 15ක් වෙන්න පුළුවන් කියලා අගමැතිවරයා කරන ප්‍රකාශය අරුණ පුවත්පතේ බොහොම බරපතල විදියට වාර්තා කරනවා. ඒක තමයි පෙට්‍රල් තියෙන්නේ එක දවසට, විදුලි කප්පාදුව පැය 15ක් වෙන්න පුළුවන්. මට බොරු කියන්න බෑ. උදා වෙන්නේ දුෂ්කරම කාලය කියන එකයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ඔබට හිතා ගන්න පුළුවන් මේ වෙලාවේ තිබෙන තත්ත්වය ප්‍රධාන සිරස්තලයක් විදියට එය වාර්තා කරලා තියෙනවා අගමැතිවරයාගේ ප්‍රකාශයේ. ඉතින් මම මේ කතාව බැලුවෙන් පස්සේ මට පේන දේ තමයි අගමැතිතුමා හදන්නේ මේ අවස්ථාවේ කෙටිකාලීන සහයක් අරගෙන ණයක් ලබාගෙන කොහොම හරි මේක දැනට කලමනාකරණය කරන්න. හැමෝම හිතන්නේ මේ තියෙන තත්ත්වෙට ඉස්සලා පිළියම් හොයන්න ඕන කියලා. හැබැයි ඉතින් දැන් මේක අපි ගණන් මාධ්‍යවේදීන් විදිහටත් අපි මේ තියෙන්නේ ඔක්කොම ණයට ගන්නෙ කොහොමද, ණය දෙන්නේ කොහොමද, කොහෙන්ද අපි ණය ගන්නෙ කියන කතාව. හැබැයි අපි ආර්ථික විශේෂඥයෝ නොවුනට අපිට තියෙන තත්ත්වේ බලලා මාධ්‍යවේදීන් විදිහට කියන්න පුළුවන්, අපිට ගණන් හදන්න පුළුවන්. ආණ්ඩුවට ගෙවන්න තියෙන සමස්ත ණය ප්‍රමාණය ගත්තෝතින් ආණ්ඩුවේ ණය පෞද්ගලිකංශ නැතුව ඇමරිකානු ඩොලර් බිලියන 32ක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 6ක් මේ අවුරුද්දේ අපිට ගෙවන්න තියෙනවා. ඒත් අපි දැන් ඉන්නේ අපි කියලා තියෙන්නේ අපි එක ඩොලර් එකක්වත් කිසිම ණයක් අපි ගෙවන්නේ නැහැ කියලා. ණය ගෙවන්නේ නැතුවත් මේ රට කරගෙන යන්න මාසෙකට ඩොලර් මිලියන 500ක් අමතරව ඕනා. එහෙනම් අපි මේ ඩොලර් මිලියන 500 හැම මාසෙකම උත්පාදනය කරන වැඩපිළිවෙලක් හදන්න ඕනා. ඒත් අපි දැන් ඉන්නේ තෙල් නැවක් නිදහස් කරගන්න අඩු ගානේ ඩොලර් මිලියන 5ක්වත් නැතුව. ඉතින් දැන් අපි කතා කරන්නේ තව ණය ටිකක් අරගෙන කාලා බීලා තෙල් ගහගෙන දුවන්න පුළුවන් විදිය. එහෙම ණය දෙයි මාසයක් දෙකක් තුනක්. ඒත් හරියට ඒක බැලුවොත් කඩේ මුදලාලි පොතකට බඩු දෙනවා වගේ. ඉතින් ණය ගෙවන්නේ නැතිනම් මාසයක් දෙකක් බලයි. ඊට පස්සේ පොත වහලා දානවා. ආයෙත් ණය දෙන්නේ නැහැ.
එතකොට අපිට තව කඩයකින් බඩු ගන්න පුළුවන්. පැත්තේ තියෙන තව කඩයක් හොයා ගන්න පුළුවන්. පොඩි ගාණක් කාපහු දෙයි. හැබැයි අපේ හැටි තව ටික කාලයක් යනකොට ඒගොල්ලොත් දැනගන්නවා. ඒගොල්ලෝ ණය දෙන්නෙත් නැහැ ඊට පස්සේ. අපිට කවුරුත් ණය දෙන්නත් නැති වෙනවා. එහෙනම් ණයට කකා ඉඳලා මේ වැඩේ හරියන්නේ නැහැ. අපි එක ඩොලර් එකක් හරි හොයන විදිහක් ගැන හිතන්නට ඕන. එහෙම දෙයක් නැහැ. අඩු ගානේ කොරියානු රස්සා ලැබිලා තිබෙනවා මේ අවස්ථාවේ විශාල ප්‍රමාණයක්. ඒ ගිවිසුම් මත්සන් කරන්නේ නැහැ. අවුරුද්දක් යනවා ගිවිසුම් මත්සන් කරන්න. මොකට නිලධාරිපත් කරලා ඉන්නවද කියලා හිතාගන්න බෑ. තියෙන රස්සා ටිකට මේ ඉන්න තරුණයෝ ඉන්න ඕන තරම් යන්න යවා ගන්න විදිහක් නැහැ. තව වැඩිහිටියෝ විදිහට වැඩිහිටියෝ බලාගන්න සත්කාරක සේවාව වෙන පුහුණු අවශ්‍ය වෙනවා. ඒ පුහුණුවක් කරගෙන කවුරුක්වත් විදේශ ගත කරන්න කවුරුත් නැහැ. මේ කෙටි කාලීන විසඳුම්. තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඒවට කිසිම උනන්දුවක් නැතිව තව කොහෙන් හරි ණය ගන්න එක විතරයි කතා කරන්නේ. එක ඩොලර් එකක් එන්නේ කොහොමද රටට එහෙමනම්. ඉතින් මේක තමයි දැනට තියෙන තත්ත්වය. හින්දා කතා කරන්න හෙට ඉඳලා ආර්ථික විශේෂඥයෝ ඩොලර් හදන හැටි, ඉක්මනට මේ අර්බුදයෙන් මුහුණ දෙන නම් අපි ආදායම් ගන්න හැටි, එහෙම නැත්නම් රැකියාව සඳහා විදේශ ප්‍රේෂණ ගෙන්න ගන්න හැටි, ඒ වගේම තව විශාල ශේෂ ගන්න. ඉතින් හොයන හැටි කතා කරමු මේ වෙලාවේ. හැමදේම ණය ගන්න හැටි විතරක් කතා කරලා මේ වැඩෙන් ගොඩ එන්න බෑ කියන එක තමයි පේන්න තියෙන කාරණය.